දැන් මේ අවස්ථාව වෙනකොට ඔබ දකිනවා ජනමාධ්‍ය වලින් ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් කියලා කතා කරනවා රජයේ තීරණය කළ තියෙන පළාත් සභා ඡන්දයේ පැවැත්ම පිළිබඳව ඔවුන්ගේ අදහස. රටම දැනගන්න ඕනේ මේ අවස්ථාවේ 2017 සැප්තැම්බර් මාසෙ ඉඳලා පළාත් සභා ඡන්දයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මේක ස්වභාවික විදියටම දැන් මිය ගිරලා ඉවරයි. අවුරුදු 4ක් මේ රටට කිසි වෙච්ච ඇති වෙච්ච කිසිම හානියක් නැහැ. එකම හොඳ දෙයක් තියෙනවා මොකද වාර්ෂිකව බිලියන මිලියන නෙමෙයි බිලියන 100කට වැඩි මේ ඉතුරුවක් තියෙනවා. පළාත් සභා නැහැ කියලා වෙච්ච කිසිම හානියක් නැහැ. නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිවරණ කොමිසම කැඳවලා කිව්වා ලබන අප්‍රේල් මාර්තු වෙනකොට ඡන්දේ තියන්න ඒකට බිලියන 4.5ක් වියදම් කරන්න දැන් ඒගොල්ලෝ සූදානම්. හැබැයි කොරෝනා එකට ඉන්ජෙක්ෂන් එකට සල්ලි නැහැ කියලා ලෝකෙ පුරා හිඟමනේ යනවා බිලියන 10ක් ඉල්ලලා. මේ අවස්ථාවේදී මේක රටට අවශ්‍යද? කිසිම ප්‍රයෝජනයක් නැති. මහ ජනතාවට මා බර. හාල් පිටි සීනි පරිප්පු හාල් මැස ඔක්කොටම එකතු ගන්න බදුවල් 17 එකට රුපියල් 100යි. මේ අය කරන බදු මුදල් මේ විදිහට කාබාසිනිය කරන රටක් තියෙනවා. මොකද්ද මේ අපරාධය? මොන්ට මේක පේන්නේ නැද්ද? කාටද මේක වුමනා කරලා තියෙන්නේ? මේක අවශ්‍ය කරන්නේ තමන්ගේ දෙවෙනි පෙළ. දේශපාලනඥයින්ට ජීවිතීමේ ක්‍රමවේදයක් හදලා දෙන්න පමණයි. මේකෙදි මම අද උදේ කතා කළා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් වටගලට. මම කිව්වා ඕගොල්ලෝ මේක ගැන හඬක් නගන්න ඕනි. දැන් ඔවුන් අවුරුද්දකට මිලියන 30ක් 40ක් මේකෙන් ලබනවා. මම කිව්වා ඔක්කොම පැත්තකට දාලා පළාත් සභා ක්‍රමයට එක හඬින් මුළු රටම අවදි කරන්න ඕන. මේක මේ රටට අවශ්‍ය නැහැ. මොකද මේ රටට එහෙම දෙයක් තිබුණෙත් නැහැ. මේක බලෙන් ඉන්දියාව ඇඟේ ගහපු රජු ගාන්ධි ඔවුන් කිව්වේ මේ ලංකාවට පළාත් සභා නෙමේ උතුරට වෙනම ක්‍රමවේදයක් මොකක් හරි සුදුසු දෙයක් කරන්න නිසා රටට පළාත් සභා දෙන්න නෙමේ. ඒක මුළු රටෙම මම අවධාරණය කරන මුළු රටෙම ජනතාවට මේ අවස්ථාවේ නැගී සිටින්න. මේකට කොහෙත්ම ඉඩ දෙන්න එපා. දැන් මේ රටට ඔළුව උස්ස ගන්න බැරි විදියට වැටිලා ඉවරයි. ලබන මාසේ ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට ඔබ දකි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව දැඩි තීන්දුව රැසක් ගන්න. ඒක ආයේ වළක්වන්න බෑ මේ කරපු අර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරපු අපරාධයත් එක්ක. ඒකින්ද අපි රටම අවදි කරමු. මේ පළාත් සභා ක්‍රමය අපිට කොහෙත්ම අවශ්‍ය නැහැ. අවුරුදු 4ක් අපි කිසි කරදරයක් නැතුව හිටියා. ඒකින්ද අපිට තවදුරටත් අපි එකට ඍජුව මුළු රටක් හැටියට අපි සියලු දෙනාම එකවෙක නැගී සිටින්න ඕනි. අපිට තවත් මේ 225 මෙච්චර කරදරයක් වෙලා තියෙද්දි රට විනාශ කරද්දී අපිට තවත් දෙවන පෙළ පිරිසකට මේකට අපි කොහෙත්ම අනුග්‍රහය දක්වන්න සුදුසු නැහැ කියන එක. තව එක දෙයක් තියෙනවා ඔබට කතා කරන්න. ඒක ඇවිල්ලා මේ COVID-19 සම්බන්ධයෙන්, ඒ කියන්නේ මේ කොරෝනාවෙන් මිය ගිය අයගේ මෘත ශරීර බැහැර කිරීම සිබිලවන් තියෙන ප්‍රශ්නේ. සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ගැසට් එකක් ගහලා කිව්වා මේක අනිවාර්යයෙන්ම ඔක්කොම මේවා ආදාහනය කරන්න ඕනි, වලලන්න බෑ. ඒක තමයි රජයේ තීන්දුව කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ලෝකයේ මේ සම්බන්ධයෙන් තියෙන පිළිගත් ක්‍රමවේදයට පටහැනි. දැන් ඔබට බලන්න පුළුවන් කියලා මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. මොකද්ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ? ඒ වගේම බෝවෙන රෝගය, රෝග වෛරස් වලින් පැතිරෙන රෝග සම්බන්ධයෙන් තියෙන මේවා වැළැක්වීම පිළිබඳ තියෙන අමරිකානු සංවිධානය මේවා ඔක්කොම පැහැදිලිවම කියන ඒක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒ වගේම ඔබට බලන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දොස්තරවරයෙක් කියන ඒ ප්‍රකාශයක් ඕක කියන BBC එකේ දාලා තියෙනවා රජය බයයි කියලා මුස්ලිම් අයට මේ මලසිරුරු දුන්නම ඒක මේ බයොලොජිකල් වෙපන්ස් ඒක පාවිච්චි කරයි කියලා කොරෝනා වෛරස් එක රට පුරා පතුරවනවා. හරිම ලැජ්ජ සහගත ප්‍රකාශයක් ඒක. රජය මේ හිතනවනම් ඒක බරපතල වැරද්දක්. මොකද ඔවුන්ගේ සංස්කෘතික ඒක නම් මලසිරුරු බැහැර කිරීම පොළවේ වැළලීම නම් ඒකට අපිට විරුද්ධ වෙන්න බෑ. ඒකට සෞඛ්‍යමය හේතුවක් නැත්තම් ඒක නොයෙකුත් බිය ඇති කරගෙන මිනිසුන්ව මුස්ලිම් ප්‍රජාව අපි කරෙහි යම් විදියකට ක්‍රෝධය ඇති කරන විදියට වැඩ කිරීම කොහෙත්ම අනුමත කරන්න බෑ. මේ සම්බන්ධයෙන් මම ඉම්තියාස් බකිර් මාර්ග මහත්මයාට කතා කරලා ඔහු දැඩි සංවේගයේ පළ කළා මේ ගන්න ප්‍රතිපත්තිය. මේක හරි කැතයි.
දැන් මේ ගැන කතා කරනවා කියලා දැන් නාගානන්දර කියනවා ඔහුට සෞදි අරාබියාවෙන් ඩොලර් එනවා කියලා. එමෙ නෙමේ කතාව. ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා ව්‍යවස්ථා 28 වෙනි වගන්ති අපි සෑම මේ ප්‍රජාව ලංකාවෙන් හැම කෙනාටම මේ පාස්සේ සැලකිය යුතුයි කියලා. මම දැක්කා ඒ අතර වාසුදේව නානාකාර ප්‍රකාශ කරලා තියෙනවා මම මේක දැම්ම දැන් දින කීපයකට ඉස්සෙල්ලා මේක කරන්නම බැරනම් ගිහිල්ලා අපිට දෙන ඕන තරම් ප්‍රදේශ මිනිස්සු පැත්ත පළාතක නැති ප්‍රදේශ උස්සටක යාවේ තිනවා මිනිස් අක්කර 1000 ගණන් තියෙනවා කවුරු මිනිස් වාසයක් නැහැ. ඒ වගේම යාපනයේ ඔබ දන්නවා තලෙමන් ආරම කියන්නේ කිලෝමීටර් 151ක් ඈතට යන ඈත් කොළඹ ඉඳලා මාතර වගේ තියෙන දුර තියෙන ලොකුම දූපත. ඒක මහා වැලි කාන්තාරය. ඒක වැලි කතරක් තියෙන තල්ගස් විතරයි. ඒකේ ජන ශූන්‍ය ප්‍රදේශයක්. මේක ඕන හැටි පාවිච්චි කරන්න පුළුවන් මේක ඇවිල්ලා වැරදි විදිහට පාවිච්චි කරන එක වහම නවත්තන්න. රජය මේ සම්බන්ධව තීදුවක් ගත යුතුයි. මම දැක්කත් ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් කතා කරලා තිබුණා. මේක ජනතාව අතර මුස්ලිම් ජනතාව සිංහල හා සිංහල ජනතාවත් කුපිත කිරීමේ විදිහට වැඩ කිරීමට වගකීමකින් ක්‍රියා කිරීමට එහෙම ඉසි එසේ නොවීමට වැඩ කිරීමට රජයට ලොකු වගකීමක් තියෙනවා. මම දැක්ක මේ සම්බන්ධයෙන් මහාචාර්යවරියක් කියලා හඳුනා ගන්න කාන්තාව ප්‍රකාශ කළා දිනවා. ඔව් පෙනී ඇය පෙනී හිටින්නේ මේ සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක මතය ප්‍රකාශ කිරීමට කියලා. නමුත් ඇය කතා කරන්නේ මුස්ලිම් ප්‍රජාව ගැන කියන්නේ විකාර රූපී ස්වරූපයකින් දඟලනවා කියලා. ඇයගේ මතය එතනින්ම ඉවරයි. නම දකින්න ඇති World Health Organization එකේ සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධ පිටපු පැහැදිලිවම කිව්වා මලිත් පීරිස් මහත්මයා ඔහුවැල්ල මේ වෛරස් රෝග සම්බන්ධ විශේෂඥවරේ මේක කිසිම හිම වෝදුරක් නැහැ. මේක බහැර කිරීම පිළිබඳ කිසිම වෝදුරක් නැහැ. ඒක කරනවා නම් ඒක ක්‍රමවේදයක් තියෙනවා. ඒක ප්ලාස්ටික් බෑග් එකක දාලා ඒක සීල් කරලා දැම්මන් පස්සේ ඒක අවුරුදු ගානකට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් රජය තවදුරටත් මේකේ වැනි වැනි ඉන්නේ නැතුව මම කියන්නේ වාසුදේවත් කියලා තිබුණා. මේක මේ මන්නාරම් දූපත ගැන මතක් කරලා තිබුණා. කරුණා කළා මේක වහම් විසඳන්න. මේක කරන්න එපා මේ විදිහට රට ඇතුලේ අනවශ්‍ය ජන වර්ග අතර අර්බුදයක් ඇති කළා. දැන් රජය කොහොමද අසමත් ඒක අය කියන දෙයක් නෑ. රජයට අය ඔළු උස්සන්න බැරි විදිහට වැටලා ඉවරයි. ලබන අවුරුද්ද වෙනකොට ඔළු උස්සන්නම බැරි වෙනවා. ඒව වහගන්න ජන වර්ගික ප්‍රශ්නයක් විදිහට මේක පාවිච්චි කරන්න එපා කියන එක මම මේ වෙලාවේදී රජයට අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම කැමති මේ ජනතා විමුක්ති පෙරමුණකින් ඉල්ලීමක් කරන්න. මෙයා ප්‍රශ්න දෙක සම්බන්ධව පැහැදිලිව කතා කරන්න. බයලදුව කියන්නේ මේක. මේ විදිහට ජන වර්ගය ඇවිලෙන විදිහට මේක කරන්න දෙන්න එපා. ඒ වගේම ඔබ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැහැදිලි මතය ප්‍රකාශ කරන රටට මොකද මේ රටට මේවා තවදුරටත් ඉවසන්න පුළුවන් කමක් නැහැ. බොහොම ස්තුතියි.